සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිජ්ජා භික්ඛවේ පුබ්බංගම අකුසලානං ධම්මානං සමාපත්තියා අන්වදේව අහිරිකං අනොත්තප්පං අවිජ්ජාගතස්ස භික්ඛවේ අවිද්දසුනෝ මිච්ඡාදිට්ඨි පහෝති මිච්ඡාදිට්ඨිස්ස මිච්ඡාසංකප්පෝ පහෝති මිච්ඡාසංකප්පස්ස මිච්ඡාවාචා පහෝති මිච්ඡාවාචස්ස මිච්ඡාකම්මන්තෝ පහෝති ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. පිනතුනි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අප විසින් සිදු කරනු ලබන සියලුම පාපක අකුසල ධර්මයන්ට මුල් වෙන ධර්මතාවයක් පිළිබඳවයි. අප විසින් සිදු කරනු ලබන සියලුම පාපක ලාමක අකුසල ධර්මයන්ට මුල් වෙන ධර්මතාවය. මෙන්න මේක මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා සූත්‍ර දේශනාවකින් අපට විග්‍රහ කරලා තියෙනවා. මේ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ මග්ග සංයුක්තේ. මග්ග සංයුක්තේ වැඩි හරියක් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කරන ලද දේශනාවන්. ඒතර මේ සූත්‍ර දේශනාව තුරත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ විස්තර වෙනවා. ඒකයි මේ මග්ග සංයුක්තයට ඇතුල් කරලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම අවිජ්ජා සූත්‍රය. මේ අවිජ්ජා සූත්‍රය බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට දේශනා කළේ. අවිජ්ජා කියන නමින් සූත්‍ර පිටකේ සූත්‍ර ගණනාවක්ම තියෙනවා. මෙය අවිද්‍යාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද තවත් විග්‍රහයක්. එතකොට දැන් ඔන්න ඔබට අදහසක් එනවා ඉස්සෙල්ලාම. ඒ තමයි ලාමක සියලුම ලාමක පාපක අකුසල ධර්මයන්ට මුල් වෙන ධර්මතාවය කුමක්ද කියලා ඇහුවොත් දැන් සූත්‍රේ නමත් එක්කම තේරුම් ගන්න පුළුවන් ඒ අවිද්‍යාවයි කියලා. අන්නේ අවිද්‍යාව කොහොමද මේ සියලු පාපක ලාමක අකුසල වලට මුල් වන්නේ කියන කාරණාව තමයි අපි ඔබට පැහැදිලි කරන්න කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ. දැන් මේක ගැන කියන්න කලින් අපි බලමු පාපක ලාමක අකුසල ධර්ම කියලා වචන මං කීපයක් කියුවා. එතකොට අන්න ඒක ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන. අකුසල ධර්ම කියලා එකක් තියෙනවා, ඊළඟට පාපක ලාමක ධර්ම කියලා තව එකක් තියෙනවා. අන්න ඒක තේරුම් ගැනීමේදී අපි මෙහෙම කල්පනා කරන්න ඕන. පුහුදුන් ඕනෑම කෙනෙකුගේ හිතේ, පුහුදුන් කියලා කියන්නේ කෙලෙස් සහිත නිවන් දැකපු නැති මාර්ගඵල අවබෝධයට පත් නොවෙච්ච
ඕනෑම කෙනෙකුගේ හිතේ කෙලෙස් තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් වෙලා තියෙන කෙලෙස් වලට කියනව නමක් අනුසය ක්ලේශ කියලා. අනුසය කෙලෙස්. යට කිඳා බැහැලා හිත තුල නිද්‍රෝපගත වෙලා තුනී වෙලා තියෙන කෙලෙස්. ඔන්න ඔය කියන කෙලෙස් මොකද වෙන්නේ? බාහිර සමාජයෙන් අපි ගනු ලබන අරමුණු මත ඒව අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට ලක් වෙනවා. ඇතුලේ ඇවිස්සිනා එනවා. අපි ඒ අරමුණුත් එක්ක ඒ අරමුණු වල ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් හිතන්න ගත්තාම ඒවා මුල් කරගෙන හිතේ කෙලෙස් අර නිදාගෙන තියෙන ඒවා නැගිටින්න ගන්නවා. ඒ නැගිටින අවස්ථාවට අපි කියනවා පරියුත්ථාන කියලා. ඊළඟට ඒ නිදාගෙන නැගිටිච්ච කෙලෙස් නැගිටට පස්සේ ඒවා නැවත නැවත අපි ඇවිස්සෙන තාලෙට හිතන්න ගත්තාම කල්පනා කරන්න ගත්තාම අභ්‍යන්තර පාලනයෙන් තොරව එළියට දානවා. එළියට දාන්නේ කොහොමද? කයිනුයි වචනේනුයි. නරක දේවල් කියලා නරක දේවල් කරලා. ඒකට කියන්නේ වීතික්කම අවස්ථාව කියලා. ඔන්න එතකොට අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන ස්ටේජස් තුනක් තියෙනවා. ඒකට අපි කියනවා අනුසය පරියුත්ථාන වීතික්කම කියලා. ද මම කියන්න හදන්නේ අපේ හිතේ අනුසය මට්ටමේ කෙලෙස් තිබුණා කියලා අපිට පව් සිද්ධ වෙන්නේ නැහැ. අපිට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම ක්ලේශයක්ම පවක් නෙවෙයි කියන එකයි. හැම ක්ලේශයක්ම පවක් නෙවෙයි. දැන් උදාහරණයකට ගන්න ඔබ ගැන මේ බණ අහන මොහොතේ මං ඇහුවොත් ඔබේ හිතේ කෙලෙස් තියනවද කියලා. ඔබ එක සැරේට ඉක්මන් වෙලා කියයි දැන් නැහැ කියලා. දැන් නැත්තේ නෑ, තියනවා නේද? නැත්තම් රහත් වෙලා. තියනවා, හැබැයි අනුසය මට්ටමේ යට කිඳා බැහැල නෑය කියන හිතන තරමට තුනී වෙලා. දැන් ඔබේ හිතේ කෙලෙස් තියෙන බව අනුසය මට්ටමින් තියෙන බව ඇත්තයි. එහෙම තිබ්බ කියලා ඔබට දැන් පව් සිද්ධ වෙනවද? පව් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබ මේ බණ අහන වෙලාව නේද? එතකොට ඔබගේ හිතේ පව් සිතිවිලි එන්නේ නැහැ. එහෙනම් අන්න ඔබ දැන් තේරුම් ගන්න හැම ක්ලේශයක්ම පවක් නෙවෙයි. හැබැයි හැම පවකම කෙලෙස් තියෙනවා. හැම පවකම අකුසල් තියෙනවා. අකුසලය මුල් වෙලා තමයි පවක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අකුසලය පවක් වෙන්නේ කොහොමද? අකුසලය පවක් වෙන්නේ ක්‍රියාත්මක භාවයට පත් වෙනකොට. අර නිද්‍රෝපගත සිතිවිලි ඇහැරිලා නැගිටලා එළියට එන අවස්ථාවේදී තමයි. ඇහැරිලා නැගිටිලා තියෙන අවස්ථාවේ සහ එළියට එන අවස්ථාවේ තමයි පව් බවට පත් වෙන්නේ. නිදාගෙන ඉන්න කෙලෙස් නැගිටින අවස්ථාවට මම කියලා නමක් කියව පරියුත්ථාන කියලා. අනේ පරියුත්ථාන අවස්ථාවේදී පව් සිද්ධ වෙන්න පටන් ගන්න. පරියුත්ථාන කියලා කියන්නේ හිතේ කෙලෙස් අභ්‍යන්තරේ ඇවිසි ඇවිසි තියෙනවා. කෙලෙස් ඇවිසි ඇවිසි තියෙන්නේ කොහොමද? අර කෙලෙස් ඇවිස්සෙන අරමුණක් ගැන හිතනකොට. රාගය හරි ද්වේෂය හරි මෝහය හරි ඇවිස්සෙන අරමුණක් හිතින් අරගෙන ඒක ගැන හිත හිතා ඉන්නකොට. දැන් ඔබට කවුරු හරි කෙනෙක් බැනපු එකක්. ඔබ බැනපුවා හිතින් හිත හිතා ඉන්නවා. හිතින් හිත හිතා ඉන්නකොට මොකද වෙන්නේ? අර බැනුම මුල් කරගෙන අර බැනපු එක්කෙනා සමග පටිඝේ ඇති වෙලා තරහ ඇති වෙලා දැන් ඔබ හිතින් බනිනවා. වචනෙන් මොකුත් කියන්නේ යන්නේ නැහැ. නමුත් හිතින් බනිනවා. අන්න හිතින් බනින අවස්ථාව පරියුත්ථාන අවස්ථාව. ඒක මනෝ කර්ම කරන අවස්ථාව. ඉතින් මේ ලෝකේ වැඩි හරියක් මිනිස්සු පව් කරන්නේ කයිනුයි වචනෙන්ට වැඩිය හිතින් නේද? ඔය ඔක්කොම දේවල් හිතින් කරන්න පුළුවන්. මරණයව හිතින් කරන්න පුළුවන්. හොරකම් කරණයව හිතින් කරන්න පුළුවන්. කාමයේ වරදව හැසිරෙනව හිතින් කරන්න පුළුවන්. බොරු කියනව හිතින් කරන්න පුළුවන්. හිතින් කියන්න පුළුවන් බොරු. ඊළඟට හිතින් කේලම් කියන්න පුළුවන්. හිතින් පරුස වචන කියන්න පුළුවන්. හිතින් හිස් වචන කියන්න පුළුවන්. ඒ වගේ
හිතින් සාප කරන්න පුළුවන් අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න ආසාවල් ඇති කර ගන්න පුළුවන් ඉතින් මිත්‍යා දෘෂ්ටික සිතිවිලි හිත හිතේ ඉන්න පුළුවන් ඉතින් ඔය දසවිධ අකුසල කර්මෙම හිතින් කරන්න පුළුවන් ඒ හිතින් කරන අවස්ථාවට කියන්නේ පරිඋත්ථාන අවස්ථාව හෙවත් මනෝ කර්ම එතකොට හිතින් ඔය අකුසල් කරලා ඒක නවත්ත ගන්න බැරි වුණාම ඒ හිතේ හිතන වේගය වැඩි වුණාම ඒව ආවේග වෙනවා ආවේග කියන්නේ වේගවත්ව ක්‍රියාත්මක වෙන සිතුවිලි එතකොට හිතේ විතරක් රඳව ගන්න බැරුව අන්නේ එළියට දානවා කොහොමද එළියට දාන්නේ කයිනුයි වචනේනො ඒ අවස්ථාවට කියන්නේ වීතික්කම කියලා අන්න එතකොට නරක දේවල් කියනවා නරක දේවල් කරනවා එතකොට පව් හැටියට ගන්න මොනවද සිතින් කයින් වචනයෙන් ක්‍රියාත්මක කරනු ලබන නරක ක්‍රියාකාරකම් එතකොට හිතින් නරක විදියට හිතනවනම් වචනින් නරක වචන කියනවනම් ඊළඟට කයින් නරක වැඩ කරනවනම් අන්න ඒවා පව් හැටියට හඳුන්වනවා ඒ හැම පවකටම හැබැයි මුලයි මොකද්ද අර අකුසල් යට ගැහිලා තියෙන ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් ඔය හැම අකුසලයකට හැම පවකටම මුල් වෙනවා තර ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් මුල් වෙලා කෙනෙක් සිතින් පව කරන්න පුළුවන් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසලයන් මුල් වෙලා කෙනෙක් වචනෙන් පව කරන්න පුළුවන් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් මුල් වෙලා කෙනෙක් කයින් පව කරන්න පුළුවන් අන්න ඒ නිසා තමයි මම මතක් කළේ හැම පවකම කෙලස් තියෙන අකුසල් තියෙන හැබැයි හැම අකුසලයක්ම ක්ලේශයක්ම පවක් නෙවෙයි කියලා. ඒ කියන්නේ අනුසය මට්ටමේ යට නිදාගෙන ඉන්න අවස්ථාවේ ක්‍රියාත්මක නොවන අවස්ථාවේදී පවක් බවට පත් වෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඉතින් මෙන්න මේ පසුබිම යටතේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විග්‍රහ කරනවා. එතකොට සෑම ලාමක පාපක අකුසල ධර්මයකටම මුල් වෙන සංසිද්ධියක් තියෙන ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය මොකද්ද අවිද්‍යාව අවිද්‍යාව විතරක් නෙවෙයි මෙහි තව වචනයක් සඳහන් කරනවා අන්ව දේව අහිරිකං අනුත්තප්පං කියලා අන්ව දේව කියලා කියන්නේ පෙරපසු නොවි අර අවිද්‍යාව වගේම ක්‍රියාත්මක වෙන තව දෙයක් තියෙනවා ඒකට කියනවා අහිරික අනුත්තප්ප මේක හොඳ පැත්ත තමයි හිරියොත්තප්ප කියන්නේ හිරියොත් අප කියන්නේ ලැජ්ජාවයි බය කියන එකනේ. කුමකටද ලැජ්ජා බය ඇති වෙන්නේ කියලා කිව්වහම ගොඩක් අය හිතාගෙන ඉන්නේ පවට ලැජ්ජා බය ඇති වෙන කියලා. පින්නතුනි බෞද්ධයෝ වුණාම පවට විතරක් ලැජ්ජාව තිබිල මදි. පවට විතරක් බය තිබිල මදි. දැන් මම ඔබට මතක් කළා පව කියන්නේ මොකද්ද කියලා. පව කියන්නේ සිතින් කයින් වචනයෙන් කරනු ලබන නරක ක්‍රියාකාරකම්. එතකොට මම මතක් කළා එබඳු නරක ක්‍රියාකාරකම් කරන්න මුල් වෙන්නේ අකුසල් කියලා. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් මුල් වෙලා තමයි කෙනෙක් සිතින් කයින් වචනයෙන් පව් කරන්න කියලා. එතකොට බෞද්ධයෙක් විදිහට සිතින් කයින් වචනයෙන් කරන පව් ගැන විතරක් ලැජ්ජ වෙලා බය වෙලා මදි. දැන් බෞද්ධයෙක් හැටියට ඔබ පවට ලැජ්ජාව පවට බය ඇති කරගත්තාම මොකද කරන්නේ? එකක් තමයි සිතින් පව් කරන්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් වචනින් පව් කරන්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් කයින් පව් කරන්න නැතුව ඉන්නවා. දැන් පව් නොකර ඉඳීමම බෞද්ධයෙකුට ප්‍රමාණවත්ද? නැහැ. බෞද්ධයාගේ මූලික ඉලක්කය මොකද්ද? බෞද්ධයාගේ මූලික ඉලක්කය මැරිලා සුගතිය යන එක නෙවෙයි. දිව්‍ය ලෝකය යන එක නෙවෙයි. බෞද්ධයාගේ මූලික ඉලක්කය නිවන් දකින එක. නිවන් දකින්න නම් මොකද්ද කරන්න ඕන? නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම කෙලෙස් නැති කරගන්න ඕන. එහෙම නැත්නම් හිතින් අකුසල් දුරු කරගන්න ඕන. එතකොට බෞද්ධයා තේරුම් ගන්න ඕන මගේ හිතේ අකුසල් තියෙන තුරාවට
මේ විදිහේ පාපක ලාමක ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මගේ අතින් මේ වගේ වැරදි කතාවක් කියවුනේ. මගේ අතින් මේ වගේ වැරදි දෙයක් කළේ මේ සතුන් මැරුවේ. එහෙම නැත්නම් මේ හොරකම කළේ මේ කාමයේ වරදව හැසිරීම කළේ මගේ හිතේ ලෝභ ද්වේෂ මෝහ තිබ්බ නිසා. මම මේ විදිහට බොරු කිව්වේ, මම මේ විදිහට පරුස වචන කිව්වේ, හිස් වචන කිව්වේ වෙන දෙයක් නිසා නෙවෙයි, මගේ හිතේ කෙලෙස් තිබ්බ හින්දා. මම මේ විදිහට නරක විදිහට හිත හිතා ඉන්න, කල්පනා කර කර ඉන්න වෙන දෙයක් නිසා නෙවෙයි, හිතේ නරක සිතිවිලි තියෙන නිසා කියලා තේරුම් ගන්න ඕන. එතකොට ඒ නරක සිතිවිලි තියෙන තුරාවට පවෙන් නිදහස් වෙන්න පුළුවන්කමකුත් නැහැ. එහෙ නිසා ඒවා මුල් කරගෙන පව් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා මුල් කරගෙන පව් සිද්ධ වෙනවා නම් සසර දුකටත් පත් වෙනවා. ඒතර දැන් ඔන්න මොකද වෙන්නේ? ගොඩක් අය කරන්නේ මෙන්න මේ සසර දුකට පව් කරාම සසර දුකට පත් වෙනවා, එහෙම නැත්නම් දුගතියේ උපදින්න වෙනවා කියලා හිතලා පව් කරන එක නවත්තනවා. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමේ වරදව හැසිරෙන්නේ, අරකුසු කර බොන්නේ නැ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, වගේ කරන පව් නවත්තනවා. ඒ පව් නවත්වීම නිසා යා මැරිලා ගිහිල්ලා දුගතියේ උපදින එකත් නවතිනවා. හැබැයි පව් නැවැත්වූ පමණින්ම උපදින එක නවතින්නේ නැහැ. ඇයි උපදින එක නවතින්නේ නැත්තේ? උපදින්නට හේතුව තමයි කෙලෙස් සහගත වීම. අර අනුසය මට්ටමේ හිතේ කෙලෙස් තැම්පත් වෙලා තියෙන අය තමයි මරණින් පස්සේ ආය උපදින්. කෙලෙස් සහිතව කවුරු හරි මැරුණොත් ඒ මැරිච්ච එක්කෙනාට නැවත උපතක් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. දැන් බලන්න ඔන්න අපි මැරෙනකොට අපේ හිතේ කෙලෙස් තියාගෙන මැරෙනවා. අර අනුසය කෙලෙස් අපේ හිතේ තියෙනවා. එහෙම කෙලෙස් තියාගෙන මැරුණොත් මොකද වෙන්නේ? ඒ කෙලෙස් තියාගෙන මැරෙන එකට ආවේනික ඵලය තමයි නැවත උපදින එක. ඒ උපදින එක්කෙනා සුගතියේද දුගතියේද උපදින්නේ කියලා තීරණය වෙන්නේ මොනවා මුල් කරගෙනද? පින පව මුල් කරගෙන. එතකොට පින් කරපු අය සුගතියේ උපදිනවා, පව් කරපු අය දුගතියේ උපදිනවා. ඔය දිගතියේම උපදින්න හේතුව මොකද්ද? ඒ තමයි කෙලෙස් සහගත වීම. කෙලෙස් සහගත වීම. එතන කවුරු හරි කෙනෙක් ඔන්න කෙලෙස් නැති කරලා මරනවා. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ නැති කරලා මරනවා. එතන ලෝභ ද්වේෂ මෝහ නැති කරලා මරුණා නම් එයා ළඟ හිතේ කෙලෙස් නැහැ. කෙලෙස් නැත්තම් මොකද වෙන්නේ? දෙගතියේම උපදින්නේ නැහැ. සුගතිය උපදින්නෙත් නැහැ, දුගතිය උපදින්නෙත් නැහැ. එහෙනම් අන්න ඒ උපත නැති කිරීම තමයි, ජාති නිරෝධය තමයි නිවන කියලා කියන්නේ. ඒතර ඒ නිවන සාක්ෂාත් කරගන්න නම් මොකද කරන්න ඕන? කෙලෙසුනුත් නවත්තලා දාන්න ඕන. එහෙනම් බෞද්ධයෝ විදියට අපි බිය විය යුත්තේ පවට විතරක් නෙවෙයි. අපි සසරට බිය නම් නැවත නැවත සසරට වැටිලා ඉපදි මැරෙමින් දුක් විඳින්න වෙනවා කියලා අපිට තේරුම් ගිහිල්ලා තියෙනවා නම්, එහෙම දුක් විඳින්න උනේ අම්මා තාත්තගේ වරදින් නෙවෙයි, වෙනත් කාගේවත් වරදකින් නෙවෙයි, මගේ හිතේ කෙලෙස් තියාගත්ත නිසා ඒ වරද මා විසින් කරගත්ත වරදක් කියලා තේරුම් අරගෙන තමන්ගේ වැරදි ගැන ලැජ්ජ වෙන්න ඕන. මොකද තමන්ගේ වැරද්ද? තමන්ගේ හිතේ කෙලෙස් තියාගෙන ඉන්න එක. දැන් ඇත්තටම ඔබ අපි හැමෝම වැඩිහිටියෝ, යමක්කමත් තේරෙන අය. එතකොට වැඩිහිටි ඔබ දන්නව ඔබේ ඇඳුමක් කිලිටි වුණහම ඒක පිරිසිදු කරගත යුතුයි කියලා. නැත්තම් ජරාවට බොහොම අපවිත්‍ර තාලේ ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට දැනුම් තේරුම් තියෙන කෙනෙක්ට පොඩි ලැජ්ජාවක් ඇති වෙනවානේ. කවුරු හරි දකීද දන්නේ නැහැ, මට මේ මෙහෙම ඇඳගෙන ඉන්න එක ගැළපෙනවද ආදී වශයෙන් හිතලා
තමන්ගේ ඇඳුම ගැන ලැජ්ජ හිතිලා කිලිටි වෙච්ච තැන් තියෙනවා නම් ගඳ ගහන ඇඳුම් තියෙනවා ඉක්මනට හොද ගන්නවා. දැන් බලන්න ඔබ ඔබේ ඇඳුම් පැළඳුම් කිලිටි වෙලා තියෙනවා දැක්කාම ලැජ්ජ හිතිලා ඉක්මනට හොද ගන්න වෑයම් කරනවා. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ පරිහරණය කරන ඔබේ හිතේ තියෙන කෙලෙස් දැකලා ඔබ හොද ගන්න උත්සාහ කරන්නේ නැත්තම් ඒ කියන්නේ මොකද්ද? ඔබට ඔබ ගැන ලැජ්ජාවක් නැහැ කියන එකයි. නේද? වෙන දෙයක් නිසා නෙවෙයි. එහෙනම් අපි ගැන ලැජ්ජ වෙන්න ඕන. ඇයි ඒ? මේ ස්වභාවයෙන්ම පිරිසිදු වූ හිතක් තමයි අපි මේ කිලිටි කරලා තියෙන්නේ. අපේ වැඩින්දා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිත ගැන පබහස්සර මිදම් භික්ඛවේ චිත්තං මහණෙනි මේ හිත හරීම ප්‍රභාෂවරයි. ලස්සනයි. ඒ වුණාට මොකද වෙන්නේ? තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට. බාහිරව පැමිණෙනා වූ උපක්ලේශයන්ගෙන් තමයි මේ හිත කිලිටි වෙන්නේ. නේ ඉබේනේව හිඳ නෙවෙයි. අප විසින් අරමුණු පරිහරණය කරන ස්වභාවය අනුව තමයි මේ හිත කිලිටි වෙන්නේ. අවුස්සගන අර යට ගැහිලා තියෙන කෙලෙස් අවුස්සා ගන්නෙත් ඒ වගේම ඒවා පදනම් කරගෙන වෙනත් වෙනත් කෙලෙස් ඇති වෙන විදිහට හිතන්න යන්නෙත් අපිමයි. ඉතින් අපි ඒ ගැන ලැජ්ජ වෙන්න ඕන. අනේ මේ අගේට තිබිච්ච හොඳ හිතන්නේ මම මේ කිලිටි කරලා තියෙන්නේ. මම මේ විනාශ කරලා තියෙන්නේ කියලා. හා දැන් සාමාන්‍ය කියනෝනේ ලැජ්ජ වෙන්න ඕන කියනවා දේශපාලඥයෝ එහෙම මේ හොඳට තිබිච්ච රට මේ විනාශ කරපු එක ගැන අවුරුදු 70 ගානක් තිස්සේ මේ රට පාලනය කරපු අය ලැජ්ජ වෙන්න ඕන කියලා සාමාන්‍ය අද කාලේ ලොකු ජනමතයක් තියෙනවා. අන්න ඒ වගේ අපි හැමෝමත් ලැජ්ජ වෙන්න ඕන. මොකද බෞද්ධයෝ විදිහට අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕන එකක් තමයි අපි මෙතෙක් කල් කරලා තියෙන වැඩි හරියක් හිත කිලිටි කරගන්න වැඩ. ඊළඟට තවත් විදිහකින් බැලුවොත් අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනනේ. නේද? දැන් බෞද්ධයෝ විදිහට අපි හරි සමහරු ඉන්න හරියට උදම් අනන අය. මොකටද උදම් අනන්නේ? අපි බුදුහාමුදුරු 28 නමක්ම දකින්න වාසනාවන්ත වෙලා තියෙනවා කියලා. එහෙම කියනවනේ බොහොම සතුටින්. දැන් බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ මොකටද? බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ දුකෙන් පෙළෙන සත්වයා දුකෙන් මුදවාලීම සඳහා. ඒකටනේ බණ කියන්නේ. දැන් ඔය බුදුහාමුදුරුවන්ගෙන් අපිත් බණ අහන්න ඇතිනේ. නේද? ඒ වුණාට තාම සංසාරෙනේ. එතකොට දැන් අපි බුදුහාමුදුරුව දකින්න භාග්‍යවන්ත වුණා කියලා සතුටු වෙන එකද හරිනම් කරන්න ඕන ලැජ්ජ වෙන එකද? අනේ මෙච්චර බුදුහාමුදුරු ප්‍රමාණයක් දැකලත් මට බැරි වුණානේ මගේ හිත හදාගන්න කියලා අපි ගැනම ලැජ්ජ වෙන්න ඕන. අපි ගැනම බොඩි කම්පනයක් දුකක් ඇති කර ගන්න ඕන. එතකොට අපේ හිත කිලිටි කරන්නේ වෙන කවුරුත් නෙවෙයි අප විසින්මයි. අපි ගනු ලබන අරමුණු මත තමයි අරමුණු අනුව හිතන ස්වභාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. පින්නතුනි මේ ලෝකේ කෙලෙස් අරමුණු කියලා අරමුණු જાතියක් නැහැ. කෙලෙස් අරමුණු කියලා අරමුණු જાතියක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ අරමුණු 6ක් විතරයි. සමස්ත ලෝකයේම තියෙන අරමුණු 6යි. මොනවද ඒ? ඒ තමයි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ, සිතට දැනෙන සිතුවිලි. ඔන්න ඔය අරමුණු 6 විතරයි ලෝකේ තියෙන්නේ. එහෙම නැතුව හොඳ අරමුණු නරක අරමුණු කියලා කතාවක් නැහැ. හොඳ අරමුණු නරක අරමුණු බවට පෙරලෙන්නේ අපි ඒ අරමුණ දිහා දකින ස්වභාවය අනුව. අපි ඒක පරිහරණය කරන ස්වභාවය අනුව. දැන් හිතන්න මෙහෙම බුද්ධ රූපයක් ගන්නවා. බුදු රුවක් කෙනෙක් කියන්න පුළුවන් ඒක නම් හොඳ කුසල අරමුණක් කියලා. ඒක කුසල අරමුණක් නේ, ඒක අරමුණක් විතරයි. කෙනෙක් ඇයි කුසල අරමුණක් නෑ, ඒක දැක්කහම කුසල් සිතිවිලි තමයි ඇති වෙන්නේ කියලා හිතනවා. හොඳට හිතන්න
බුදුහාමුදුරුවන්ගේ රුව දැක්කාම හැමෝටම පහළ වෙන්නේ කුසල් සිද්ද? නෑනේ. දේවදත්තට බුදුහාමුදුරුව දැක්කාම ගල් පෙරලන්න හිතුනේ නේද? කුසල් සිත් පහළ වෙච්ච හින්දද? නෑ. මාගන්දියා බුදුහාමුදුරුව දැකලා ඉවල රාගය ඇති කරගත්තේ. කුසල් සිත නෑ. ඒක බුදු රුවක්. ඒ රූපය හැමෝටම පොදු රූපයක්. හැබැයි ඒ රූපය දෙස බලන තාලය අනුව තමයි ඒක හොඳ නරක තීරණය වෙන්නේ. එතකොට ඒක එක්කෙනාට ඒක සාපේක්ෂයි. එතකොට ඔන්න කවුරු හරි කෙනෙක් බුදුරුව දිහා බලල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන, අන්න එයාට ඒක කුසල අරමුණක්. තව කෙනෙකුට බුදුරුව දිහා බල රාගය ඇවිස්සෙනව නම් ඒක එයාට අකුසල අරමුණක්. එනිසා කල්ලතෝ තීරණය කරන්න බෑ මේක කුසල අරමුණු මේක අකුසල අරමුණු කියලා. කල්ලතෝ තීරණය කරන්න පුළුවන් මේක රූපයක් විතරයි කියලා. ශබ්දයක් ගන්න නේද? දැන් බැනුම් සද්දයක් ඇහුනොත් කෙනෙක් හිතනවා එක සැරේටම බැනුම් සද්ද කියලා කියන්නේ අකුසල අරමුණක් කියලා. ඇයි? බැනුම් ඇහුවහම කේන්ති යනවා කියලා. ඔව්, කෙනෙකුට ඒක අකුසල අරමුණක් විය හැකි. ඒ බැනුමත් එක්ක යා කේන්ති ගත්තොත් ඒක යාට අකුසල අරමුණක් විය හැකි. හැබැයි ඒ බැනුමම මුල් කරගෙන කවුරු හරි කෙනෙක් මෛත්‍රී භාවනාවට පාදක කරගත්තොත් එයාට ඒ බැනුම මෛත්‍රී භාවනා කර්මස්ථානයක් කරගන්න පුළුවන්. මෛත්‍රී කරන්නට පාදක කරගත්ත ශබ්දයක් කරගන්න පුළුවන්. අන්න බලන්න, එතකොට මේ අකුසල අරමුණු කුසල අරමුණු කියලා කතාවක් නෑ. අකුසල කුසලයේ බවට පත් වෙන්නේ අරමුණත් එක්ක අපි ගනුදෙනු කරන අපි හිතන ස්වභාවය අනුවයි. එතකොට ඔන්න ඕක පදනම් කරගෙන අපි බලන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පවට තියෙන ලැජ්ජාව, පවට සහ අකුසලයට තියෙන ලැජ්ජාව බය නැතිකම මුල් කරගෙන ඒ පවට සහ අකුසලයට ලැජ්ජාව බය නැතිකමයි අවිද්‍යාවයි මුල් කරගෙන තමයි අනෙකුත් සියලුම පාපක අකුසල ධර්මයන් ඉස්මතු වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කියලා මතක් කරගන්න. ඔන්න හේතුව. එතකොට අප විසින් සිදු කරනු ලබන සියලුම පාපක ලාමක අකුසල ධර්මයන්ට පූර්වංගම වෙන්නේ, මුල් වෙන්නේ, හේතු වෙන්නේ මොකක්ද? අවිද්‍යාව සහ පවටයි අකුසලයටයි ඇති ලැජ්ජාවක් බයක් නැතිකම. ලැජ්ජා බය නැති වුණාම මොකද වෙන්නේ? අවිද්‍යාවත් මුල් කරගෙන ඔන්න පව්, එහෙම නැත්නම් අකුසල් රැස් කරමින් සසරට වැටෙන තත්වයකට පත් වෙනවා. ඒ නිසා මොකද්ද කරන්න ඕන ඉස්සෙල්ලාම? ඉස්සෙල්ලාම මෙන්න මේ අවිද්‍යාව කියන එක තේරුම් ගන්න ඕන. ඒක ඊටාම වැදගත් දෙයක්. දැන් අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා ඇහුවාම දෙන්න පුළුවන් උත්තර කීපයක් තියෙනවා. එක එක අර්ථකථන තියෙනවා. පළවෙනි එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම කියලා අපි පොත්වල අහලා තියෙන කොතෙකොත්. ඊළඟට තව විදිහකින් කියන්න පුළුවන් අවිද්‍යාව කියලා කියන්නේ ත්‍රිලක්ෂණය ගැන නොදන්නකම. ත්‍රිලක්ෂණය ගැන නොදන්නකම. මොකද ඒ ත්‍රිලක්ෂණය? ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය. දැන් මේ සූත්‍රයේ විග්‍රහ කරගන්නකොට ඔන්න ඔය අර්ථය අපිට වඩාත්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් හින්දා අපි ඒකට වැඩි අවධානයක් යොමු කරමු. ත්‍රිලක්ෂණය, අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය දන්නේ නැතිකම මුල් කරගෙන මොකද මිනිස්සු කරන්නේ? විවිධ ලාමක පාපක අකුසල ධර්මයන් ක්‍රියාත්මක කරගන්න. කෝක මොනවයිද මේ ත්‍රිලක්ෂණය දකින්න ඕන? දැන් මම ඉස්සෙල්ලාම කිව්ව මේ ලෝකයේ තියෙන අරමුණු කියලා જાතියක්. කුසල අකුසල අරමුණු කියලා වෙන් කරගත්තට ඇත්තටම එහෙම වෙන් කරන්න බෑ කියලාත් මම ඔබට මතක් කළා. ඒ අරමුණු තමයි මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා කියන්නේ. දැන් කවුරු හරි කෙනෙකුට මෙන්න මේ ඇහැට පේන රූප නිසා, කනට ඇහෙන ශබ්ද නිසා,
නහයට දැනෙන ගඳ සුවඳ නිසා ඔය ආදී වශයෙන් ඉන්ද්‍රිය ගෝචර අරමුණු නිසා කෙලස් ඇවිස්සෙනව නම් කෙලස් ඇවිස්සෙනවා කියලා කියන්නේ අර යට ගැහිලා තියෙන අනුසය මට්ටමේ තියෙන රාග ద్వේෂ මෝහ ඇවිස්සෙනව නම් අන්නේ ඇවිස්සලා එනක නවත්ත ගන්න මොකද කරන්න ඕන අරමුණු දිහා බලන්න ඕන විදර්ශනානුවණින් හෙවත් ත්‍රිලක්ෂණේ එතකොට එහෙම ත්‍රිලක්ෂණයෙන් අරමුණු දිහා බලන කෙනාට අර කෙලෙස ඇවිසිලා එනක නවත්තන්න පුළුවන් අරමුණු දිහා ත්‍රිලක්ෂණයෙන් දකින්න දන්නේ නැති කෙනාට කියන අවිද්‍යා සහගත පුද්ගලය කියලා එයාට කෙලෙස ඇවිසිලා එනක නවත්තන්න බෑ එයාගේ හිතේ කෙලෙස් වැඩි වැඩියෙන් ඇවිස්සෙන්න ගන්නවා ආ ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔන්න ඇහෙන් රූපයක් දකිනවා අවිද්‍යා සහගත පුද්ගලයා මොකද කරන්නේ ඒ දකින රූපය දිහා හිතන්නේ ඒ රූපය නිට්ටයයි සුඛයි ආත්මයි කියලා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා කියන්නේ මොකද්ද මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මෙන්න මේ විදිහටම තියෙනවා ළඟට මේක සැප සහගත අරමුණ හරීම හොඳ එකක් සුව සහගත එකක් කියලා හිතනවා ආත්මයි කියලා කියන්නේ මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා ඒතර යමක් වෙනස් වෙන්නේ නැහැ ඒ විදිහටම තියෙනවා මේ සැප හැමදාම තියෙනවා මේක මට ඕන විලාවට වෙනස් කරන්න පුළුවන් කියලා හිතුණා මමත්වෙන් ඒකේ බැඳෙනවා තණ්හාවෙන් අල්ල ගන්නවා එතකොට තණ්හාවෙන් අල්ල අරමුණ අල්ල ගත්ත ගමම මොකද වෙන්නේ අර යට කිඳා බහැලා තියෙන රාග ద్వේෂ මෝහ තියෙනවනේ අන්න ඒ කෙලෙස් නැගිටින්න ගන්නවා මේ බැඳීමත් එක්ක අර ක්ලේශය ඔන්න ගැස්සිලා හැරෙනවා ඊට පස්සේ මොකද කරන්නේ අපි අර තණ්හාවෙන් බැඳුන අරමුණ හිතේ තියාගෙන ඒක ගැන ආස්වාදනීය විදියට හිතන්න ගන්නවා දැන් අනිත්‍ය එක නිට්ටයයි කියලා හිතන්නේම ආස්වාදනීය පැත්තක් දුක් සහගත එක සැපයි කියලා හිතන්නේම ආස්වාදනීය දෙයක් මට ඕන විදියට පාලනය කරන්න බැරි එක මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක ආස්වාදනය ඒ කියන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි වශයෙන් ආස්වාදනීය විදියට කල්පනා කරනවා කියන්නේම අවිද්‍යාවෙන් කරන වැඩක්. අන්න ඒ විදියට අරමුණ ගැන තණ්හාවෙන් බැඳිලා ඒ බැඳෙන බැඳිච්ච අරමුණේ නැවත නැවත හිතන්න ගත්තාම අර හිතේ තියෙන බැඳීම තණ්හාව තව තව වැඩි වෙනවා. ඒතර එහෙම ඒ වැඩි වෙන්නේ තණ්හා විතරක් නෙමෙයි. දැන් කවුරු හරි කෙනෙක් අරමුණක බැඳෙන අරමුණක් අල්ල ගන්නෝ ගැටීම මුල් කරගෙන දැන් අපි හිතන්නේ මේ අල්ලා ගැනීම කරන්නේ බැඳීම මුල් කරගෙන විතරයි කියලා නෑ ඉස්සෙල්ලාම වෙන්නේ බැඳීමක් ඇති වෙනවා අරමුණ අල්ලා ගැනීමක් වෙනවා එතකොට මේ අරමුණ අපි හිතමු හොඳ රාගය ඇති වෙන අරමුණක් වෙන්නත් පුළුවන් ද්වේෂය ඇති වෙන අරමුණක් වෙන්නත් පුළුවන් අන්නේ ద్వේෂය ඇති වෙන අරමුණත් අපි කරන්නේ මනසින් අල්ල ගන්න එක. නැත්තම් බලන්න අපේ කනට කොච්චරනම් සද්ද ඇහෙනවද? නේද? දැන් ඔය ඇහිච්ච සද්ද කොහොම අපි අල්ලගෙන තියෙනව? නෑ. නේද? සාමාන්‍යයෙන් අපි ඒව කනට ඇහුනම් පාස් කරලා යවනවා. දැන් පාරක් අයිනේ කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නකොට ඔය පාරේ එහා මෙහා වාහන යනවා. නේද අපි ඔක්කොම හැම එකක්ම අල්ලගෙන ඉන්නවද හිතේ තියාගෙන මතක තියාගෙන ඉන්නවද නෑ එහාට යනවා මෙහාට යනවා ඒ වෙලාවට බලලා අතහරිනවා ඒ වාගේ තමයි ශබ්දත් අරමුණුත් එහෙමයි ඇහැට රූප පේනවා ඒවත් ඒ වෙලාවට බැලුවා අතහරින්න ඕන කනට ශබ්ද ඇහෙනවා ඒ වෙලාවට අහන අතහරින්න ඕන ඔය අතරේ සමහරු ඉන්නව ඒ වෙලාවට බලලා ඒ වෙලාවට අහලා අතහරින් නැති අය ඉන්නවා ඒ අය මොකද කරන්නේ අරමුණු මනසින් අල්ල ගන්නවා අල්ලාගෙන අන්න ඒ හිතේ මනසේ රැඳුණ අරමුණ ගැන හිතන්න ගන්නවා අනේ මෙහෙම කිව්වනේ මෙහෙමත් බැන්නනේ ආදී වශයෙන් අර බැනුම පෝෂණය වෙන විදිහට එහෙම නැත්නම් බැනුමෙන් ඇතිවෙච්ච තරහ අර ඝට්ටණය තරහ ආවේග වැඩි වෙන විදිහට හිතන්න ගන්නවා අන්නේම හිතන්න ගන්න අවස්ථාවේ වෙනකොට පව් සිද්ධ වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒක මනෝ කර්මයක්. හිතන්නේ මනසින්නේ මනෝ කර්මයක්. ඉතින් එහෙම හිතන්න ආවේගය වැඩි වෙනවා, තරහ වැඩි වෙනවා. ආවේගය වැඩි වුණාම
අන්න ඇතුලේ රඳව ගන්න බැරි වුණාම අපි මොකද කරන්නේ? ඒ බැනුමට සරිලන විදිහේ පිළිතුරක් වචනයෙන් අපි පිට කරනවා. අපි බනිනවා. අපි සැරපරුස වචන කියනවා මොන හරි කරලා බනිනවා. අන්න වචී කර්මයක් වුණා. බැනලත් ඊට පස්සේ සමහරවිට හිතට මදි. ඊට පස්සේ මොකද කරන්නේ? අතට අහුවෙච්ච එකකින් ගහනවා. අන්න කාය කර්මයක් බවට පත් වුණා. දැක්ක නේද දැන් අකුසල් පෞස් බවට පත් වෙච්ච හැටි? එතකොට දැන් නිදිගත් අකුසල් තුනක් තිබුණා. ඒවා මනෝ කර්ම වශයෙන් ඇවිස්සලාව, ඊළඟට වචී කර්ම, කාය කර්ම වශයෙන් ඇවිස්සලා සමාජයට දැම්මා. ඒ නිදිගත් ඒවා ඇවිස්සලා ආවේ මොකක් නිසාද? ඒ ඇවිස්සෙන්නට, ඒ කෙලෙස් අවුස්සන්නට මුල් වෙච්ච අරමුණ අවිද්‍යාසහගතව පරිහරණය කරපු නිසා. අවිද්‍යාසහගතව පරිහරණය කරපු නිසා. එතකොට දැන් මෙන්න මේ කියන කෙලෙස් අවුස්සා ගන්නේ නැතුව, පෞසිද්ධ කරගන්නේ නැතුව, හිතින් කයින් වචනින් පෞසිද්ධ කරගන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕන? මේ අරමුණ දිහා විද්‍යාසහගතව බලන්න ඕන. ත්‍රිවිද්‍යා, මේ ත්‍රිලක්ෂණයෙන් බලන්න ඕන. ත්‍රිලක්ෂණයෙන් බලනකොට තමයි විද්‍යාසහගත බැලීමක් වෙන්නේ. මොකද ත්‍රිලක්ෂණය? අනිත්‍යයි, දුකයි, අනත්තයි. දැන් කන සම්බන්ධයෙන් ගත්තනම් මේ ශබ්දය කනට ඇහුණ ශබ්දයක්. ඒ එක ශබ්දයක් ඇහිලා තව ශබ්දයක් ඇහෙනකොටම මුලින් ඇහිච්ච ශබ්දය මොකද වෙන්නේ? වෙනස් වෙනවා, නැති වෙලා යනවා. එතකොට එක පළවෙනි ශබ්දය නිසා ඇතිවෙච්ච ඒ සිතුවිලිද වෙනස් වෙනවා. දෙවනි ශබ්දය ඇහෙනකොටම, දෙවනි ශබ්දය ඇහෙනකොට පළවෙනි ශබ්දය මුල් කරගෙන ඇතිවෙච්ච යම් වේදනා, සංඥා, සංඛාර, විඥාන ස්වභාවයක් තියෙනවනම් ඒ සියල්ල දෙවනි ශබ්දයත් එක්ක ඇතිවෙච්ච වේදනා, සංඥා, සංඛාර, විඥාන හැමුවේ නැති වෙලයන්. දැන් බලන්න සාමාන්‍යයෙන් අපිට කනකට ශබ්ද කීයක් ඇහෙනවද කියලා. දැන් මම මේ වචන මාලාවක් කතා කරන බණ, පැයක බණක් කියනවා කියලා කියන්නේ ශබ්ද වශයෙන් ගත්තොත් කී කෝටියක්ද කියලා හිතන්න. වචන වශයෙන් ගත්තත් කෝටි ගණක් වෙන්න පුළුවන් නේද? එතකොට වචනයක් හැදෙලා තියෙන්නේ මොනවයින්ද? වචනයක් හැදෙලා තියෙන අකුරු වලින්. ඒ හැම අකුරකම ශබ්දයක් තියෙනවද නැද්ද? තියෙනවා නේද? දැන් ආයන්න කිව්වම අකුරක්. හැබැයි ඒක ශබ්දයක් නේ. ආයන්න කිව්වහම තවත් අකුරක් වගේම ශබ්දයක් නේ. එතකොට ඔය කියන අකුරු එකතු වෙලානේ වචන හැදෙලා තියෙන්නේ. එතකොට වචනයක් කියලා කියන්නේ ශබ්ද කීපයක එකතුවක් නේ. එතකොට කවුරු හරි බනිනව නම් කාට හරි, ඒ බනින වචනය ගත්තහම ශබ්ද කීපයක එකතුවක් නේද? දැන් අපි සරලව දැන් එක එක්කෙනාට සත්තුන්ගේ නම් කියලා බනිනවනේ නේද? ගුණාහාර, කබූරු ආදී වශයෙන් කියලා බලන්න. දැන් බූරුවා කියලා බනින වචනේ ගත්තොත් ඔක ශබ්ද තුනක් තියෙනවනේ. අකුරු තුනක් ගත්තා නේ, බූරුවා. එතන බූ කියලා කියන්නේ එක ශබ්දයක්, රූ කියලා කියන්නේ තව ශබ්දයක්, වා කියලා කියන්නේ තව ශබ්දයක්. හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් බූ කියන ශබ්දය මුල් කරගෙනත් පංචස්කන්ධයක් පහළ වෙනවා. ඇයි? සද්ද රූපයක් තියෙනවා. ඒ බූ කියන ඒ ශබ්දයේ රූපයක් සද්ද රූප කියලා අපි ගන්නෙ. ඊළඟට ඒ ශබ්දය අපි විඳිනවා, කනින් අහනවා. ඒක තමයි වේදනා. ඇහිච්ච ශබ්දය අපි බූ කියන අකුර සංඥාව දිහට අඳුන ගන්නවා. ඒක තමයි සංඥා. ඒ සම්බන්ධයෙන් අපිට සිතිවිල්ලක් පහළ වෙනවා. මේ බූ ශබ්දය කියලා සිතිවිල්ලක් ඇති වෙනවා. ඒ ඔක්කොම දැනගන්නවා විඥානේ. ඒතර බූ කියන ශබ්දය මුල් කරගෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා පංචස්කන්ධෙම ඇති වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ ශබ්දය ඇති වෙනවා, රූ. රූ කියන ශබ්දය මුල් කරගෙනත් ඔය විදියටම පංචස්කන්ධය පහළ වෙනවා. ඒ පහළ වෙනකොට මොකද වෙන්නේ? අර බූ නිසා පහළ වෙච්ච පංචස්කන්ධේ නැති වෙලා යනවා. මොකද එක මොහොතක හිතේ පහළ වෙන්නේ එක පංචස්කන්ධයක් විතරයි. එතකොට ඊළඟට වා කියන ශබ්දය ඇහෙනවත් එක්කම ආපහු ඒ මුල් කරගෙන පංචස්කන්ධයක් පහළ වෙනවා. පංචස්කන්ධ කියලා කියන්නේ මේ නාම රූප ධර්මතාවයක්.
පහළ වෙනවා. ඒ පහළ වෙනකොට මොකද වෙන්නේ? රූ කියන ශබ්දයේ මුල් කරගෙන ඇති වෙච්ච නාම රූප ධර්ම සමූහය එහෙම නැත්නම් පංචස්කන්ධේ නැති වෙලා යනවා. දැන් බලන්න බූරුවා කියන වචනේ තුල පංචස්කන්ධ තුනක් නේද? ඇති වෙලා නැති වෙලා යනවා. දැන් ඔය ඇති වෙන එකයි නැති වෙන එකයි අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. අපි කොච්චර දක්ෂ වුණත් බෑ. කතා කරනවා නම් ඔන්න ඔය කියන පංචස්කන්ධ පහළවීම කී දාහක් එක කතාවක් තුල සිද්ධ වෙනවද කියලා බලන්න. එහෙනම් අපි මේ වචන විදියට අහන්නේ නිරන්තරයෙන්ම අනිත්‍ය වීගෙන යන වෙනස් වීගෙන යන දෙයක්. මේක වෙනස අපිට තේරෙන්නේ නැත්තේ මේක ඉක්මනට වෙන හින්දා. වේගයෙන් ක්‍රියාත්මක වෙන හින්දා මේක අපිට වෙනස පේන්නේ. දැන් ගඟක් ගලනකොට ගඟේ වතුර ඉක්මනට වේගෙන් ගලාගෙන යන හින්දා අපිට මේක වෙනස් වෙන හැටි පේන්නේ නැහැ සමහර වෙලාවට. හැබැයි ගඟේ වතුර කියලා කියන්නේ දිය බිඳු සමූහයක එකතුවක්නේ. එතකොට මේ දිය බිඳුවක් පෙරලිලා ඊළඟ බිඳුවේ හැපිලා ඒක ආයි බිඳු දෙකම එකතු වෙලා තව බිඳුවක හැපිලා ඔය විදිහට යන ප්‍රවාහයක්නේ තියෙන්නේ, නිරන්තරයෙන් වෙනස් වෙලා යන ප්‍රවාහය. මෙන්න මේ වේගවත් ගමන නිසා අපි හිතන මේ ඔක්කොම එකට තියෙන වෙනස් වෙන්නේ නැති එක වගේ දෙයක්. නමුත් මොහොතක් පාසා මේව වෙනස් වෙලා යනවා. එතකොට එහෙනම් බැලුවහම බලන්න අපි ඔය දැන් මං කණෙන් අහන ශබ්ද ගැන විතරයි ඔය පංචස්කන්ධ ඇති වෙන හැටි කිව්වේ. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට දවසකට කණෙන් ශබ්ද කීයක් අහනවද? ඇහෙන් රූප කීයක් බලනවද? නිකම් මොහොතකට ඔළුව කරකවල බැලුවොත් මේ ශාලාව දිහා මේකේ තියෙන රූප කීයක් අපිට එක තප්පරයක් ඇතුළතදී අල්ලගන්න පුළුවන්ද? ඒ හැම රූපයක්ම මුල් කරගෙන පංචස්කන්ධයක් ඇති වෙනවා. ඊළඟ මොහොතේක නැති වෙලා තවත් පංචස්කන්ධයක් ඇති වෙනවා. ඔන්න අනිත්‍ය. එතකොට මේ කියන වෙනස් වීම අපිට ඕන විදිහට පාලනය කරන්න වෙනස් කරන්න පුළුවන් කම නැහැ. ඒක තමයි අනත්ත් කියන්නේ. මේ අනිත්‍යතාවයයි අනත්තතාවයයි කවුරු හරි කෙනෙක් තේරුම් ගත්ත නම් එයා කිසිදු අරමුණක තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ඇයි තණ්හාවෙන් බැඳෙන්නේ නැත්තේ? මේව මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන අවබෝධය එයා මේ ත්‍රිවිද්‍යාව තුළින් හොඳින් තේරුම් ත්‍රිලක්ෂණය තුළින් ඉතාම හොඳින් වටහා ගන්න. එතකොට ඔන්න අරමුණු පරිහරණය කරනකොට ඒ අරමුණේ ත්‍රිලක්ෂණය දකිනවනම් ඒ අරමුණ මුල් කරගෙන ඇතිවෙන පංචස්කන්ධයේහි ත්‍රිලක්ෂණය දකිනවනම් එයා කිසිම අරමුණක තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. කිසිම අරමුණක් අල්ලගන්නේ නැහැ මනසින්. අල්ලාගන්නේ නැති තැන ලෝභය ඇතිවන්නේත්, රාගය ඇතිවන්නේත් නැහැ, ద్వේෂය ඇතිවන්නේත් නැහැ, මෝහය ඇති වෙන්නේත් නැහැ. ତର රාග, ద్వේෂ, මෝහ ඉස්මතු වෙන්නේ නැත්තම් ඒවා මුල් කරගෙන කයින් සිතින් හිතන්න යන්නේත් නැහැ. ඒවා මුල් කරගෙන කයින් ක්‍රියාත්මක කරන්න යන්නේත් නැහැ. වචනෙන් කතා කරන්න යන්නේත් නැහැ. අන්න අකුසල් සිද්ධ වෙන්නෙත් නැහැ, පව් සිද්ධ වෙන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ తত্ত্বය දන්නේ නැති කම නිසා මේ ත්‍රිලක්ෂණයට දාලා මේවා ගැන කල්පනා කරන්න නොදන්න කම නිසා බොහෝ දෙනා මොකද කරන්නේ? බය නැතුව අකුසලය වැඩෙන විදිහට, ලාමක පාපක අකුසල ධර්ම වැඩෙන විදිහට කටයුතු කරනවා. ලැජ්ජා නැතු. ඒක තමයි අහිරික අනුත්තප්ප කියලා කියන්නේ. ත්‍රිලක්ෂණය ගැන තේරෙන්නේ නැතිකම අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවෙන් මුලා වෙලා අරමුණු පරිහරණය කරන්න යනකොට ලැජ්ජා බයක් නැතිකම නිසා මොකද කරන්නේ? අර අකුසල් ඉස්මතු වෙන විදිහට වැඩ කරනවා. ඒ අකුසල් ඉස්මතු වෙන විදිහට වැඩ කරලා ජීවිතය අඳුරට හෙලා ගන්නවා, විනාශ කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. උන්වහන්සේ මතක් කරනවා අවිජ්ජාගතස්ස භික්කවේ අවිද්දසුනෝ මිච්ඡාදිට්ඨිපව. දැන් අවිද්‍යාව මුල් කරගෙන මේ යථාර්ථය තේරෙන්නේ නැහනේ. යථාර්ථය දකින්න තියෙකනාගේ හිතේ ඇති වෙන්නේ මොකක් වගේ දෙයක්ද? මිච්ඡාදිට්ඨියක්. ලෝකයේ පිළිබඳව නිසිලසින් දකින්න පුළුවන් නුවණට කියන්නේ සම්මාදිට්ඨිය කියලා.
ඉතින් අවිද්‍යාව මුල් කරගත්තාට පස්සේ එයාට මේ පරිහරණය කරන අරමුණු පිළිබඳව නිසි දැක්මක් ඇති වෙන්නේ නැහැ. නොදැනුවත්කම මුල් කරගෙන ඇති වෙන්නේම මොකද්ද? මිත්‍යා දෘෂ්ටියයි. ඒතර මිත්‍යා දෘෂ්ටික හැඟීම් තියෙන කෙනාගේ හිතේ පහළ වෙන්නේ මිත්‍යා සංකල්ප. දෘෂ්ටිය වැරදුනහම ඒ වැරදිච්ච දෘෂ්ටියට අනුකූල සිතිවිලි තමයි හිතේ ඇති වෙන්නේ. දෘෂ්ටිය හොඳනම් ඒ දැක්මට දෘෂ්ටියට අනුකූල හොඳ සිතිවිලි තමයි හිතේ ඇති වෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් ගැන අපි වරදවා හිතන්න ගත්තොත්, තේරුම් ගත්තොත් එයා නරකයි කියලා අපිට ඒ නරක කෙනා ගැන පහළ වෙන්නම ඉතෙන් පටන් නරක සිතිවිලිම තමයි. නේ, තරහකාරයෙක් සම්බන්ධයෙන් අපි කල්පනා කරා මෙයා මගේ තරහකාරයා කියලා හිතුවොත් අපිට දිගටම පහළ වෙන්නේ එයාත් එක්ක තරහ වෙන්නේ ආදී සිතුවිලි තමයි, ගැටෙන සිතුවිලි තමයි අපි හිතන්න ගන්න එයාත් එක්ක. සමහර වෙලාවට තරහකාරයා ගැනම අපි මෙහෙම හිතුවොත් මෙයා මට මෛත්‍රී පුරුදු කරන්න ආපු කර්මස්ථානදායකෙක්, මේ මිනිසයාගේ මේ විරුද්ධවාදී ක්‍රියාකාරකම් මුල් කරගෙන මම මෙයාට මෛත්‍රී කරනවා කියලා කල්පනා කළොත් නේද හොඳ පැත්තට හරව ගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අය මොකද කරන්නේ, කෙනෙක් වරදවා තේරුම් ගත්තොත් ඒ වරදවා තේරුම් ගත්ත පුද්ගලයා සම්බන්ධයෙන් හිතන්නෙම ඊළඟට වැරදි විදියට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ අවිද්‍යාව මුල් කරගෙන මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනවාම මිත්‍යා සංකල්ප ඇති වෙනවා. දැන් අවිද්‍යාව කියලා කියන්නේ මේ අරමුණු කෙරෙහි ත්‍රිලක්ෂණීය දන්නේ නැතිකමනේ. ඒ අරමුණු කෙරෙහි ත්‍රිලක්ෂණීය ක්‍රියාත්මක වෙන හැටි දන්නේ නැති වුනහම එයාට දෘෂ්ටියක් ඇති වෙනවා, මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා. මේවා මගේ, මමය, මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ආදී වශයෙන් වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. අන්නේ දෘෂ්ටියට අනුගත වෙච්ච සංකල්ප ඇති වෙන. ඒකට කියනවා මිච්ඡා සංකල්ප. මොනවාද මිච්ඡා සංකල්ප? ඒව තමයි කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. කාම සංකල්ප කියන්නේ අර ඔක්කොමටම කැමැත්ත ඇති වෙනවා. දැන් මගේ කියලා දැක්මක් ඇති වෙච්ච ගමන් ඒකට ඔන්න කැමැත්තක් ඇති වෙනවා. කැමැත්ත ඇති වෙලා ඒවා තමන්ගේ කරගන්න අවශ්‍ය වෙන විදිහට වැඩ කරනවා. කොහොමද? දැන් ඔන්න කාම සංකල්පනා ඇති වුනහම කාම සංකල්පනා මුල් කරගෙන හිතේ පහළ වෙනවා. ඊට පස්සේ ඒකට අනුරූප වූ වචන අපි ඒවට කියන මිච්ඡා වාචා කියලා. මිච්ඡා වාචා කියලා කියන්නේ මොනවාද? මුසාවාදේ, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාපාදේ. දැන් ඔන්න අවිද්‍යාව මුල් වෙලා මිත්‍යා දෘෂ්ටි ඇති වුණා. මිත්‍යා දෘෂ්ටියෙන් මිත්‍යා සංකල්ප ඇති වෙලා කාම සංකල්ප ඇති වුණානේ. කාම සංකල්පනා ඇති වෙලා, ඒ කියන්නේ කැමැත්ත, අර අරමුණු වලට කැමැත්ත ඇති වෙච්ච ඒවා. කාම සංකල්පනා මුල් කරගෙන දැන් අරමුණු වලට කැමති වුණාම කැමති වෙච්ච ලබා ගන්න මොකද කරන්නේ? එක්ක බොරු කියනවා. තමන් කැමති රූප, තමන් කැමති ශබ්ද, තමන් කැමති මොකක් හරි දෙයක් ලබා ගැනීම සඳහා ඔන්න ඒ තමන්ට නැති අයිතිවාසිකම් පෙන්වන්න හරි වෙනත් මොනක්‍රමයකින් හරි අර කැමැත්ත ඇති වෙච්ච ඒව ලබා ගැනීම සඳහා, ඒ කියන්නේ කැමැත්ත ඇති වුණා කියලා කියන්නේ මිච්ඡා සංකල්පනේ. ඒ මිච්ඡා සංකල්ප ක්‍රියාත්මක කරන්න, ඒවා ලබා ගන්න මිත්‍යා වාචාව පාවිච්චි කරනවා. ඒ කියන්නේ කැමැත්ත ඇති වෙච්ච දේවල් ලබා ගන්න බොරු කියනවා. කැමැත්ත ඇති වෙච්ච දේවල් ලබා ගන්න කේලම් කියනවා. එහෙම නැත්නම් පරුස වචන කියලා රණ්ඩු වෙනවා තමන් කැමති දේ ලබා ගන්න. එහෙම නැත්නම් හිස් වචන ප්‍රලාප කියලා අනිත් අය මුලාවේ දානවා. ඔන්න මිත්‍යා වාචාවට යනවා. ඊට පස්සේ මිච්ඡා කම්මන්තත් යනවා. තමන්ගේ කැමැත්ත ඇති වෙච්ච දේවල් ලබා ගැනීමට අවශ්‍ය කරන විදිහ කායික ක්‍රියාකාරකම් කරන, එක්ක හොරකම් කරන්න ගන්නවා. අර කාම සංකල්පනා මුල් කරගෙන හොරකම් කරනවා. කාම සංකල්පනා මුල් කරගෙන කාමයේ වරදව හැසිරෙනවා. කාම සංකල්පනා නිසා මිනිස්සු ඇන කොටා ගන්නවා, මරා ගන්නවා. බලන්න, අන්න සංකල්ප වැරදුනහම වෙන දේ. දැන් ඕව කරන්න කරන්න මොකද වෙන්නේ? කයින් වෙන පව් සිද්ධ වෙනවා, වචනයෙන් වෙන පව් සිද්ධ වෙනවා නේද? එතකොට ඊට කලින් මොකද්ද වුනේ? හිතින් වෙන පව් සිද්ධ වුණා. සම්මා මිච්ඡා සංකල්ප නිසා.
එතර මේ මිත්‍යා සංකල්ප වලට හේතු උනේ මොකද්ද මිත්‍යා දෘෂ්ටිය. එතර මිත්‍යා දෘෂ්ටියට පදනම් උනේ මොකද්ද අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද අර පරිහරණය කරපු අරමුණු පිළිබඳව ත්‍රිලක්ෂණයෙන් දන්නේ නැති කම. ඒ දන්නේ නැති කමත් එක්ක එකතු වෙනවා මොකද්ද පවට සහ අකුසලයට ලැජ්ජා නැති කම බය නැති කම. එතකොට මේ පවට සහ අකුසලයට ලැජ්ජා නැතිකමයි බය නැතිකමයි අවිද්‍යාවත් එක්ක එකතු වුනහම මොකද කරන්නේ බය නැතුව නරක විදිහේදී මිත්‍යා දෘෂ්ටියට යනවා මිත්‍යා සංකල්පවලට යනවා මිත්‍යා වාචාවට යනවා මිත්‍යා කම්මන්ත යනවා ඔක්කොම මග වරද්ද ගන්න වෙනවා. අන්න එතකොට යාට වැඩෙන්නේ මිත්‍යා මාර්ගයයි. එතකොට කොහොමද එහෙම කෙනෙක් නිවන් දකින්නේ? කවදාවත් එහෙම කෙනෙක් මග වරද්ද ගත්ත කෙනෙකුට නිවන් දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි මග හදා ගන්න ඕන. නිවනට අවශ්‍ය කරන පාර හොඳින් කපා ගන්න ඕන. ඒක කොහිද තියෙන්නේ? ඒක දුර ඈතක නෙවෙයි. ඈත හොයාගෙන යන්න ඕනේ නිවන් මග. නිවන් මග තියෙන්නේම ඔබේ ජීවිතයේ තුලයි. නිවන් මග තියෙන්නේම මේ මොහොතේ. ඇයි එහෙම කියන්නේ? අපි මේ මොහොතේ තමයි ඇහැට පේන රූප බලන්නේ. අපි මේ මොහොතේ තමයි කනට ඇහෙන ශබ්ද අහන්නේ. නායට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ. දිවට දැනෙන රස විඳින්නේ. කයට දැනෙන පහස ස්පර්ශ විඳින්නේ. සිතට එන සිතුවිලි හිතන්නේ මොන වෙලාවද? මේ වෙලාවේ. ඒතර මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරන්නේ මේ වෙලාවේ. ඔන්න ඔය වෙලාවේදී තමයි හිත අරමුණුත් එක්ක ඇලීම් ගැටීම් වලට යන්නේ. අන්නේ ඇලීම් ගැටීම් වලට යන වෙලාව තමයි නවත්ත ගන්න ඕන. මොකද එහෙම ඇලීම් ගැටීම් වලට ගියොත් වෙන්නේ යට නිදාගෙන ඉන්න කෙලෙස් ඇහැරින්න ගන්නවා. ඇහැරිච්ච ඒවා හිතින් හිතලා ක්‍රියාත්මක කරලා කයින් වචනින් ක්‍රියාත්මක කරලා එළියට දාලා මිත්‍යා මාර්ගය සම්පූර්ණ වෙනවා. එහෙම කෙනාට නිවන් මඟ ඇහැරෙනවා. ඒ නිසා ඒ නිවන් මඟ විවෘත කරගන්න මොකද කරන්න ඕන? අරමුණු පරිහරණය කරන මොහොතේ සිහිය නුවණ භාවිතා කරලා මේ හැම අරමුණක්ම විද්‍යාත්මක ඇහිම් බලන්න ඕන. විද්‍යාත්මක ඇහිම් කියල කියන්නේ මේ භෞතික විද්‍යාවෙන් නෙවෙයි, මේ ත්‍රිලක්ෂණයෙන් බලන එක තමයි විද්‍යාත්මකව බලනවා කියලා කියන්නේ. ත්‍රිලක්ෂණයෙන් බලනවා කියන්නේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන හැම අරමුණක්ම ඇති වෙලා නැති වෙලා යන හැටි බලන්න. මොකද දැන් මේ අරමුණු වල බැඳීම නිසානේ මේ යට ගැහිලා තියෙන නිදාගෙන තියෙන කෙලස් නැගිටින්න හැරෙන්න ගන්න. අන්න ඒ නිසා ඒක අහරවගන්නේ නැතුව ඉන්නනම් මේ පරිහරණය කරන මේ මොහොතේ පරිහරණය කරන අරමුණෙහි ත්‍රිලක්ෂණේ දකින්න ඕන. එතකොට ත්‍රිලක්ෂණය දකින්න එක්කෙනාගේ ඒකායන අභිප්‍රාය බලාපොරොත්තුව දැක්ම විෂන් එක දෘෂ්ටිය වෙන්න ඕන. මොකද්ද? අරමුණේ නොයලි ඉන්න එක. එහෙනම් අරමුණේ නොයලි ඉන්න නම් අරමුණ දිහා බලන්න ඕන. කොහොමද? ඒක අනිත්‍ය වශයෙන් බලන්න ඕන. ඒක මොහොතක් පාස ඇතිවිල නැතිවිල යනවා කියලා දකින්න ඕන. එහෙම ඇතිවිල නැතිවිල යන එක තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න බෑ කියන හැඟීම ඇති කරගන්න ඕන. එවන් දේවල් වල තණ්හාවෙන් බැඳුනොත් උරුම වෙන්නේ ඉතිරි වෙන්නේ දුක විතරයි කියලා තේරුම් ගන්න ඕන. අන්න ඒ විදිහට ඇහෙන් දකින රූපවල කනෙන් අහන ශබ්දවල ආදී වශයෙන් සෑම අරමුණකම ත්‍රිලක්ෂණය දකිනවනම් එයා අවබෝධයෙන් අරමුණෙහි කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරුණා නම් එයා ඒ අරමුණෙහි බැඳෙන්නේ නැහැ. කලකිරිච්ච දේවල් වල අපි අල්ලගන්නේ යන්නේ නැහැ, ඇලෙන්නේ නැහැනේ. එතකොට අවබෝධයෙන් කලකිරුණ කෙනා අවබෝධයෙන් අරමුණ නොබැඳී ඉන්නවා. අරමුණෙහි නොබැඳුනා නම් එයා අවබෝධයෙන් අරමුණ අතහරිනවා. ඒ විදිහට අවබෝධයෙන් අරමුණක් අතහැරියා නම් අතහැරපු අරමුණු මුල් කරගෙන එයාගේ හිතේ නිදාගෙන ඉන්න රාගය හැරෙන්නේ නැහැ. නිදාගෙන ඉන්න ද්වේෂය හැරෙන්නේ නැහැ. නිදාගෙන ඉන්න මෝහය හැරෙන්නේ නැහැ. ඒ රාග ద్వේෂ මෝහවලට අපි වතුර දාන්නේ නැහැ, පෝෂණ පදාර්ථ දෙන්නේ නැහැ, පෝර දෙන්නේ නැහැ. ඉතින් කාලයක් තිස්සේ ඔන්න ඔය විදිහට අරමුණු පරිහරණය කරනවා නම්
අර කියන නිදාගෙන ඉන්න කෙලෙස් වලට පෝර දාන්නේ වතුර දාන්නේ නැතුව තිබ්බහම මොකද වෙන්නේ ටික ටික ඒව හැමම තුනී වෙවි ගෙවි ගෙවි ගිහිල්ලා ඉවර වෙලා හිත සම්පූර්ණයෙන්ම අර අකුසලයන්ගෙන් අනුසය ක්ලේශයන්ගෙන් නිදහස් වෙනවා අන්න ඒ අනුසය ක්ලේශයන්ගෙන් නිදහස් වූ හිතට කියන සුවිමුත්ත චිත්ත කියලා මිදුණු හිත ඒ මිදුණු හිත නිවන් දකිනවා එතකොට අන්න ඒ නිවන් දකින්න අවශ්‍ය වෙන විදිහට මග හදා ගන්න ඕන. ඒ මග හදා ගැනීම පළවෙනි පියවර තමයි එහෙනම් හැම අරමුණක් දිහාම ත්‍රිලක්ෂණයෙන් දකින්න පුරුදු වෙන. ඒ ත්‍රිලක්ෂණයෙන් දකින්න එකට කියනවා විද්‍යාව කියලා. ඒතර විද්‍යාවෙන් අරමුණු දකින්නකොට පරිහරණය කරනකොට හැම අරමුණක්ම ඇතිවෙල නැතිවෙල යනවා කියලා තේරුම් ගත්තාම ඒ තේරුම් ගැනීමත් එක්ක හිතේ ඇති වෙන්නේ සම්මාදිට්ඨිය. එතකොට මේ කිසිම දෙයක් මගේ නෙවෙයි මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන ඒ දෘෂ්ටිය ඇති වෙන එක සම්මාදිට්ඨිය. ඒතර ඒ සම්මාදිට්ඨිය මුල් කරගෙන සම්මා සංකප්ප ඇති වෙනවා. එහෙනම් මගේ නෙවෙයි නම් මට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් මේවයි මම බැඳෙන්න හොඳ නෑ කියලා හිතලා ඒව අතහරින්න ඕන කියන හැඟීම එනවා. ඒක තමයි සම්මා සංකප්ප. අතහරින්න එන සිතුවිලි. ඒකට කියනවා නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට අරමුණු අතහරින්න ඕන විදිහට තමයි ආ ඊට පස්සේ දිගටම හිතන්නේ. එතකොට එහෙම හිතන කෙනාගේ හිතේ අරමුණු වලට බැඳෙන්න අදහසක් නැහෙනේ. ඒ බැඳෙන්න අදහසක් නැති නිසා අරමුණු අතහරින්න නම් හිතෙන්නේ එයාගේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ අරමුණුත් එක්ක. මොකද එයා අරමුණු අතහරින්නමයි නිතරම බලාගෙන ඉන්නේ. එතකොට අතහැරපු අරමුණක් මුල් කරගෙන කෙලෙස් උපදින්නේ. එතකොට අන්න ඒ විදිහට සංකල්ප හදාගත්තාම ඒක සම්මා සංකප්ප වෙනවා. සම්මා සංකප්ප මුල් කරගත් අතහැරීම මුල් කරගත් සිතිවිලි ගොඩනගපු එක්කෙනාගේ වචනත් අතහැරීම පිණිසමයි ආපාවිච්චි කරන්නේ. ක්‍රියාකාරකනුත් අතහැරීම පිණිසමයි පාවිච්චි කරන්නේ. ඒ අනිත් ඔක්කොම කායික වාචසික මානසික ක්‍රියාකාරකම් අතහැරීම පිණිසම පාවිච්චි කරන නිසා එයාගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. අන්න ඒක තමයි මේ විද්‍යාව උපදවගත්ත කෙනාට මාර්ගාංග වැඩෙන ක්‍රමය. ඒතර මාර්ගාංග වැඩෙන විදිහට කවුරු හරි කෙනෙක් අරමුණු පරිහරණය කළොත් එයාට තමයි සියලු පාපක ලාමක අකුසල ධර්මයන්ගෙන් හිත නිදහස් කරගෙන නිවනට ප්‍රවේශ වන්නට හැකියාව තියෙන්නේ. ඒ නිසා අන්න ඒ විදිහට ඔබ ඔබේ ජීවිතය ගත කළොත් ඔබට ඒකාන්තයෙන් නිවනට සමීප වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඉස්සෙල්ලාම ඔබේ හිතේ කෙලෙස් තියෙන එකට ලැජ්ජ වෙන්න. පව් ඔබ අතින් සිද්ධ වෙන පව් ගැන ලැජ්ජාව බය තියෙන ඕන වගේම ඉස්සෙල්ලම ඔබේ හිතේ කෙලෙස් තියෙන එකට ඔබ ලැජ්ජ වෙනවා. අපි ලැජ්ජ වෙන්න ඕන. ඒ අපි අපේ හිතේ කෙලෙස් තියාගත්ත හින්දා තමයි මෙච්චර දීර්ඝ සංසාර ගමනක් ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ ගැන හිතලා ලැජ්ජ වෙන්න. ඒ ගැන හිතලා බය වෙන්න. මේ කෙලෙස් තියාගෙන මැරුණොත් ඊළඟ භවය කොහේ යයිද කියලත් අපිට අවිනිශ්චිතයි. සෝවන් ඵලයටවත් පත් වෙන්නේ නැත්තම් අන්නේ සසර බය ඇති කරගන්න. ඒ බය ඇති කරගෙන අරමුණු නිසා නේද මේ නිදිගත් කෙලෙස් ඇහැරිලා පව් බවට පත් වෙන්නේ කියලා තේරුම් අරගෙන අන්න ඒ අරමුණු විදර්ශනා කරන්න. ඒ අරමුණු වල ත්‍රිලක්ෂණය දකින්න. එහෙම ලැජ්ජාව භය මුල් කරගෙන අකුසලයට පවට ලැජ්ජාව ඇති කරගෙන අරමුණෙහි ත්‍රිලක්ෂණය දකිමින් කටයුතු කරනවා නම් කවුරු හරි කෙනෙක් එයාට අවිද්‍යාව පහ වෙලා විද්‍යාව උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ උපදවාගත් විද්‍යාව සම්මාදිට්ඨියට පාදක වෙනවා. ඒ සම්මාදිට්ඨිය සම්මා සංකල්පවලට සම්මා සංකල්ප ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවයෙන් ඒ මාර්ගාංගයන්ට උපකාර වෙලා නිවන පිණිස විද්‍යා විමුක්තිය සඳහාම හේතු වෙනවා. අන්නේ එලිසින් කටයුතු කරන කෙනාට නිවනින් නිවි සැනසෙන්න වාසනාව ලැබෙනවා. එලෙසින් කටයුතු කරන්න ඔබ උත්සාහවත් වෙන්න. ඒ සඳහා සංයුක්ත නිකායේ මග්ග සංයුක්තේ අවිජ්ජා සූත්‍රය මුල් කරගෙන සිදු කළ මේ අනුශාසනාව ඔබ හැම දිනාටම උපනිශ්‍රය වේවා කියලා අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. රාගක්ඛයෝ නිබ්බානං.